උනර්රණීය බලශක්තිය සයට හැත්තෑවක් කරන්න ඕනේ කියලා මමදන්න අඩුත් ජනස්කෘතුමාගේ ඒ සයට හැත්තවද කියලා. අපේ විදුලි බල ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය නෙමයි. නමුත් ඒව පිටිපස්සෙන නිල්ලධරිත් වග කියන්න ඕනේ. ඒ ආධිකාරයකෙන් පාරිබෝගයට වාසියක් නෑ. මේ විදුලි බිල ඉහල ෑම ගැන. තියකට වැඩි අඩුවෙන් පරිභෝජන කරනවනං. ඇවරේජ්ජ එකක ගත්පියල් පන සතරයිත විසි හතකට විතර තිබුණ ඇවරේජ්ජක යනවාියට තුන් සියකට ආසනෝේ ප්‍රතිසාා ටිකගේ හටම හැට වවා ආසන්නව ඉහල යනවා. එකිලෝවටටස් හැටකට අඩු ඒ වවලත් සියයට දෙසයකට වැඩිය ඉහල යනවා. තිඒක තමයි උතුන තියන ගැටලුව ප්‍රශ්නය මිනිස්සුන්ට මූුණ දෙන්න වෙලා තියන. අපි දන්නවා පුනර්ජලනීය බලශක්තිය සයටට හැත්තෑවක් කරන්න ඕන කියලා පසු කිය ආණ්ඩුව, ඒ යෝජනා කලාහි හිටපු ජනති ප්‍රතිතුමා ම දන්න අඩු ජනාාපත්තුමාගේ ඒ සියයට හැත්තවද කියලා විශ්යි පනහාවෙනකොට එකලංකිව පූර්ණ සංක්‍රාත්ත්‍රියකට ගමන් කරන්න අපේක්ෂිතයි කියලත් කිවවා. දැනට තියෙන කැපෑසිටියෙන් සියට එකොලහක් පමණවේතමක්. දැ මේක ඇවිල්ලා රෆ් ටප් එක නැත්තුව සූරිය බල සංග්‍රාමයෙන් කරපු ඒ මෙගවත් පන්සිය තියහාප එකතු කරන්න නොන එකට එක නැත්තුව. ඒ වැඩ පිළිවෙල තිස්රහටයන් ඕනේ දිගුකාලීන ජනනන ව්‍යපෘති සැලැස්සුම විසයි විසි දෙකේ වි්සයි හතලි සැකේ. එකට දීල තියෙන්නේ කඩිෂනල් පරුවෝලකක් ඒ ැන කොන්දේසි සහිත අනුමතියක් තමයි පසල්ලින් දීලා තියෙන. එකට හේතුවක් කැවිල්ල අපේ විදදුලි බල ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය නෙමෙයි. රජක්කය තීරණය කරන්න ට මම පිළිගන්න වාලේ එල්ෙන්ජියඒගේේ ප්‍රමාධද වීම ගැන බොහෝම අවාසනවන්තයි. නමු දැන් PA ස්සන්කර තිීනවාගේ ෆස් ්ලාන්් එකකට ඒ වගේ දෙනික ටෙඩ කරන්න බලාගෙන ඉවාගේ තමයිතියෙන ආරංචිය ඒක බහාම කරනක සුදුසොයි. බිස්සයි විසිතුනයි විස්සයි හතලිස් දෙකේකට එනකොට එක පැහැදිලිව සඳහන් කරන්න ඕොනේ. කොහොමද අපි මේ පුනර් ජනනීය බලශක්තිය. එකකොත්තු කරන්න කියන එක සම්පූර්න පැහැදිලිවෙන්න පැහැදිලි වෙන්න ඕනේ මෙකවත් දහයට වැඩිය අඩු ඒවා අපිගේ වත් අර්ග කාරක්‍රමයක් තියන්න ඕනෑ ටෑන්ඩ ්‍රයිස එකක් දීලා ඒ ටෑන්ඩ් ට්‍රයිස්ස එක අනුව ඒක ලබාගන්න කියලා. ඇරේ රුපියල් තුන හතර පහ ඊීලගේව පහලෝ දාසය දහත පොඩිහයිඩ්රෝ පුනර් ජනීයව හුඟක් අඩුයි. ඊඩවස්සේ රුපියල් විස්ස තිහ තමයි එන්නේ. ඊල්න්ඟට තමල්ලක පාවිච්ච කරන න. ඉතිං විදුලිය මිල පිළිබලව ප්‍රශ්ණය එතනින් තමයි කියෙන්නේ. මේවා නතර කලාට කවරනරි වග කියන්න ඕනේ පාලිමේන්තුට විල්ලා ඇමේතුම වගේ කියන්නේ දශපාල වග කියන්න ඕනේ. නමුත් ඒව පිටි පස්සෙන නිල්ල ධාරත් වග කියන්න ඕනේ. දෙදස් දාහතය දහ නමට සූර්රය හා සුළම් බලශක්ති බලාකාර හයක් සඳහා මේකවට එක්සය අනුව එක තනගකාරය මීල කැඳවල තිබුණා. නමුත් ඒවා වලෙන් වුණාත්. තුන එකයි කලා තියෙන්නේ. ඉති මේරටේ මිනිස්සුන්ට ඇති කරලා තියෙන ප්‍රශ්ණය අපට හිතල බලන්න පුළවන්. C.B. මොනපලිය එකක් ඒ අධිකරණයක් තිරනං හරියන්න නෑ. ඒ අධිකරණය රජයවෙන්න පුළුවන්, ඒ අධිකරණය පුද්ගලිකන්සේ වෙන්න බොලුවන්. මොනාන්සේ තිබුණත්. ඒආධිකාරයකින් පාරිබෝගියට වාසියක් නෑ.